සියලු දෙනාටම සුබ දවසක් කාලෙකින් තමයි ඩිවිඩි එකක් කරගෙන ආවේ. ඉතින් ඇත්තම තියෙන වැඩත් එක්ක තමයි ඇත්තට මෙහෙම වෙන්නේ. ඉතින් කමක් නැහැ, මම ඔයාලට මගේ මොබිලේ කියන්නේ කියලා දෙන්න පුළුවන් හැම දෙයක්ම, මම ගෙනගත්තු හැම දෙයක්ම මම කියලා දෙනවා. ඉතින් ඒක මට වෙලාවේ සමහර අවස්ථාවල මට වෙලාව නැති වෙන පසු තමයි මේ තියෙන්නේ. ඉතින් මට ඒකයි මේ වීඩියෝ ගේන ලේට් වෙන්නේ ඇත්තටම. ඇත්තම මේ වීඩියෝ බලන අන්තිම බලන කවුරු හරි ඉන්නම් අනිවාර්යයෙන් channel එක subscribe කරලා තියාගන්න, bell bell notification icon එකත් click කරන්න අනිවාර්යෙන්ම. එහෙනම් අපි අද වීඩියෝ එකට යමු. ඒ වුණාට දැන් මම මේ ටිකේම අනිවාර්යෙන් මේ තනිකර ටෙක්නිකල් ඇනලයිස් මේ පාඩම් ටිකෙන් වැඩි ප්‍රමාණයක් මම ආවරණය කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඇත්තටම මම අද කතා බලාගෙන ආවේ, දැන් අපි කලින් බේසික් කතා කරානේ මේක ට්‍රෙන්ඩ් ලයින් සහ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් ගැන. ඉතින් ඒ දේවල් මත පදනම්ව තමයි මේ මාකට් එකක් ගමන් කරන්නේ. හරිද? එතකොට දැන් ඔයාලා දන්නවා ඕනම මාකට් එක අපි කොටස් වෙනද පොලේ, එතකොට ෆොරෙක්ස් වල සහ ඔප්ෂන් ට්‍රේඩින් වල මේ හැම දෙයකම යන්නේ මේ ක්‍රමේ තමයි. අපි ජපානයට ගියත්, ඇමරිකාවට ගියත්, කොහෙට ගියත් තියෙන්නේ මේ ක්‍රමේ තමයි. මේ ක්‍රමේ තියෙන හේතුව තමයි මේ ක්‍රමේ ගොඩක් සාර්ථකයි. يعني මේකට يعني තව ක්‍රමයක් ගේන්න අවශ්‍ය නැහැ. ඒ තරම් මේකේ තියෙන දේවල් අපිට හොඳටම ප්‍රමාණවත් මාකට් එකක් ඇනලයිස් කරගන්න, ට්‍රේඩ් කරගන්න මේ තියෙන දේවල් හොඳටම ඇති. මේ තියෙන දේවල් පොඩ්ඩක් ඩියලොප් වෙනවා ටික ටික. ඒ ඇරෙන්න වෙනමම සිස්ටම් එකක අවශ්‍යතාවයක් දැන් දැනලා නැහැ. ඉතින් ඒකින් තමයි මේක අවුරුදු ගාණක් මං හිතන්නේ මේ එනවා. මේක දැන් මං දන්නේ අවුරුදු 100කට නගයි මේ කැන්ස්ටික් වල භාවිතේ. ඉතින් මේකෙදි ප්‍රධානම දේවල් තමයි දැන් ඕනම දෙයක තියෙනවනේ අර මුලින්ම දැනගන්න ඕන දේවල් කියන්නේ ආරම්භය. ඉතින් කෙනෙක් මේ ෆීල්ඩ් එකේ ඉන්නවනම් මේ සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කියන දේවල් සහ ට්‍රෙන්ඩ් ලයින් වගේ දේවල් විතරක් දැනගත්තත් එයාලට මේ මාකට් එක යම් තරමක ඇනලයිසස් එකක් අරගෙන ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ එහෙම නැතුව නිකන් එකපාර ඇවිල්ලා සිග්නල් වලට විතරක් ට්‍රේඩ් කරලා පිටියට ඇත්තම තේරුමක් නැහැ. අපි නිකන් අර අඳුර යතපත ගන්නවා වගේ වැඩක් තමයි වෙන්නේ. ඉතින් අපි මේකේ ඉන්න ගමන් ට්‍රේඩ් කරන ගමන් මේකෙන් ප්‍රොෆිට් එකක් ගන්න ගමන් අපි මේක ගැන ඉගෙන ගන්නත් ඕනේ. කාලයක් ගියාම අපිට කවුරු නැතත් අපිට මේ දේවල් ඔක්කොම කරගන්න පුළුවන් නම් අන්න ඒක තමයි අපි දිනුනෝ කියන්නේ. හරි, දැන් මම අර වීඩියෝ දෙකේ කතා කරාට වඩා තොරතුරු ප්‍රමාණයක් මම මේකේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට මට මේ වීඩියෝ දෙකට තව ඇඩ් වෙන්න ඕනේ කියලා හිතන කරුණු කිහිපයක් එක්ක තමයි මම මේ කතා කරන්නේ. ඒක වීඩියෝ දෙකට සමගාමීව. ඉතින් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන් අඳින්නේ කොහොමද කියලා ඒ වගේ තියෙනවා. ඉතින් මේ ඒ වගේ හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. හොඳට මේ මාකට් එක ඔයාලා දකින්න ඕනේ. මේ කියන්නේ මේ මාකට් එකේ මෙහෙම පෙරේවට ගිහිල්ලා බලන්න. දැන් මම මේ ඉන්නේ මේ ප්‍රධානම චාට් එක අපේ BTC ක්‍රිප්ටෝ මාකට් එකේ තියෙන හොඳම කොයින් BTC. ඉතින් මේ ඊට කලින් මට ඔයාලට අප්ඩේට් එකක් දෙන්න ඕනේ. කියන්නේ මේක ගොඩක් අය මේ ෆීල්ඩ් එකේ ඉන්න අය දන්නවා ඇති. නමුත් අලුත් අය මේ ගැන එච්චර දැනුවත් නැතුව ඇති. ඇත්තටම ක්‍රිප්ටෝ ගැන, ඒ කියන්නේ ඇත්තටම ක්‍රිප්ටෝ 2008 ආවට පස්සේ අපි කවුරුත් ගණන් ගත්තේ නැහැ. ඇත්තටම මම ගණන් ගත්තෙත් නැහැ. මේක එච්චර සාර්ථක වෙයි කියලා හිතුනෙත් නැහැ. හේතුව තමයි මේකට එන්න තිබ්බ බාධාව තමයි දැන් මේ දැන් අපිට මේක නොපෙනෙන මුදලක් නෙමේ තියෙන්නේ. මේක වැලුව එකක් තියෙනවා, වීදම් කරන්න පුළුවන්, ඒ ඔක්කොම හරි. නමුත් දැන් මේ වට අර හැක් වෙන්න පුළුවන් අනම්මනම් කියන ප්‍රශ්නයි. එතකොට මේක නිකන් අර গুপ্ত මුදල් කියන්නේ ඒකනේ. ඉතින් ඒක නිසා මේක මුලින් කවුරුත් පිළිගත්තේ නැහැ. ඇත්තට ඇත්තම මම පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැති හින්දා තමයි ඇත්තටම අපිට BTC එක මේ මිස් උනේ ඇත්තම කිව්වොත්. ඉතින් කොහොම හරි දැන් අද මේ වෙද්දි දැන්ට සති 3කට විතර කලින් يعني බිට්කොයින් එක يعني යම් කිසි තැනක තිබ්බත් ඒක හරියටම අර මිස් පිළිගන්න විදිහ දෙයක්, ඒ කියන්නේ මාකට් එක්ස්චේන්ජස් ඕපන් වෙලා තිබ්බට ඉස්සර ඒ කියන්නේ බහුතරයක් විශ්වාස කරන දෙයක් බවට පත් වෙලා තිබ්බේ නැහැ. ඒ කියන්නේ රෙගුලේට් වෙලා තිබ්බේ නැහැ. ඉතින් දැන් ඔන්න සති 3කට කලින් ඇමරිකාවෙන් බිට්කොයින් රෙගුලේට් කරලා තියෙනවා. ඒ කියන්නේ රෙගුලේට් කරලා තියෙනවා කියන්නේ බිට්කොයින් ETF එකක් අප්‍රූව් කරලා තියෙනවා. ඇත්තටම එකක් නෙවෙයි, 11ක් කම්පැනි 11ක් එකතු වෙලා අප්‍රූවල් 11ක් අරගෙන තියෙනවා. ඉතින් බිට්කොයින් ETF එකක් කියන්නේ හරියට ෂෙයාර් මාකට් එකක අපි ඒක අපිට පුළුවන් يعني ෂෙයාස් විදිහට කට්ටියට මිලදී අරගෙන ඒක හෝල්ඩ් කරගෙන ඉන්න පුළුවන්.
ඒ දේකට සාමානෙන් ඇපරූ කරන්නේ ඒක අනිවාර්ය වැලිය ඇසට් එකක් වෙන්න ඕන. වැලිය ඇසට් එකක් පොදවර ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන සහ يعني සිකියුරිටි අපිට කියන ඔකට සිකියුරිටි කියලා. දැන් ඉස්සර ඔය ගොඩක් මේ ක්‍රිප්ටෝ වලට සිකියුරිටි වලට ප්‍රශ්නයක් වෙනවා කියලා තිබ්බා ඉස්සර. يعني FTC කියලා තියෙන ඔය ඇප්ලිකේෂන් වල يعني මුදල් සම්බන්ධව ඉන්න වෙනමම එයාලගේ සෙක්ෂන් තියෙනවා. ඉතින් ඒ වගේන් තමයි ඒ ගැටි නීති දාලා මේක සිකියුරිටි එකක් මේක මේකේ කවුරුත් ඉන්වෙස්ට් කරන්න එපා කියලා ඒක අයලා එක එක නීති දාලා තිබ්බා. ඉතින් ඒ කෙසේ වෙතත් දැන් මේ වෙද්දි ඇමරිකාව පිළි අරගෙන තියෙනවා බිට්කොයින් කියන්නේ වැලියු ඇසට් එකක්. ඒක ඒක මේ අනාගතයට හොඳ يعني හෝල්ඩ් කරන්න හොඳ ඇසට් එකක් කියලා පිළි අරගෙන ඒක නීත්‍යානුකූලව මේ වෙද්දි පිළි අරගෙන ඒ වැඩ කටයුතු පටන් අරගෙන තියෙනවා. ඒක තේරුම තමයි දැන් අපි වැඩි ඕන නැහැ. අපි ඕනම දෙයක් අපි පාවිච්චි කරන තාක්ෂණය ඉඳන්ම අපි කොහෙන්ද මේ අපි පාවිච්චි කරන ඉන්ටර්නෙට් කොහේ ඉඳන් දෙන්නේ? ඇමරිකාවෙන් ඉඳන් එන්නේ. හරි. ඒ කියන්නේ යාලා ගන්න තීරණ 95%ක්ම බලපානවා. හරි. ඉතින් මේ අද අපි ටීවී එකක් බලන්නේ මේ ඔක්කොම තාක්ෂණය අපි ඉතින් ඒ තැන් වලින් ආපුවනේ මේ තියෙන්නේ. හරි. ඉතින් ඒකෙින්ද කොහොම හරි දැන් කාටවත් කියන්න බෑ මේ ක්‍රිප්ටෝ කියන්නේ මේ කියන්නේ ඉන්ලීගල් දෙයක් කියලා එහෙම කියන්න බෑ. හරි. මොකද බිට්කොයින් කියන දේ අප්‍රුණා කියන්නේ අනිත් කොයින් වලට කොහොමවත් ප්‍රශ්නයක් වෙන විදියක් නැහැ. මොකද දැන් මේ බිට්කොයින් මතනේ සේරම දැන් තඳා පැවිදිලා තියෙන්නේ. මොකද බිට්කොයින් තමයි දැන් යම් කිසි ලෝක ජනග්‍රහණයෙන් දැනට සමස්ත ක්‍රිප්ටෝ කරන්සි යූස් කරන්නේ 100%ක වගේ ප්‍රමාණය. ඒ 100%නු ක්‍රිප්ටෝ වල කියන්නේ ක්‍රිප්ටෝ ටික ඔක්කොම ගත්තාම අදේ අතරින් වැඩිපුරම විශ්වාස කරන්නේ බිට්කොයින් එක විතරයි දැනට. විතරයි කියන්නේ අනිත් يعني අපි කිමු කොයි 100%නු 90%ක් විතර වැඩිපුර විශ්වාස කරන්නේ බිට්කොයින් පමණයි. තාමත් අනිත් කොයින් වලට එහෙම ලොකු විශ්වාසයක් හම්බෙලා නැහැ. ඒ කියන්නේ විශ්වාසයක් කියන්නේ ඒ කොයින් එකපාර නැති වෙලා යයි. දැන් මොකද එක ප්‍රොජෙක්ට් විදිහට එන්නේ. ප්‍රොජෙක්ට් විදිහට ඇවිල්ලා දැන් බිට්කොයින් එකත් එහෙම ආපු එකක්. දැන් බිට්කොයින් එක ප්‍රොජෙක්ට් එකක් විදිහට ඇවිල්ලා දැන් මේ විදිහ අතිසාර්ථක වෙලා තියෙනවා. ඒ කියන්නේ ලෝකේ තියෙන අනිත් ඇසට් වලට වඩා ඒ කියන්නේ gold වලට වැඩිය ඒ කියන්නේ gold නේ තිබ්බේ හොඳම ඇසට් එක විදිහට සාමාන්‍ය අපිට hold කරලා තියාගන්න gold නැත්තම් ඉඩම් වගේ දේවල්නේ. නමුත් දැන් හැම තනින්ම තියෙන වார்த்தාවල කියලා තියෙන දෙයක් තමයි බිට්කොයින් අනිත් හැම දෙයකටම වැඩිය hold කරලා තියන්න පුළුවන් හොඳ ඇසට් එකක් කියන දේ හැම තැනින්ම ඔප්පු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු 5කට බිට්කොයින් කෙනෙක් අරගෙන තියාගෙන හිටියා නම් එයාගේ ඒ වැලියු එක අපි කියමු ඊට අවුරුදු 5කට කලින් කවවර බිට්කොයින් ගත්තා නම් ඒ ගත්ත කෙනාගේ ඒකේ තියෙන වැලියු එක කීප ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒක gold වලට සාපේක්ෂව එක එක වත්කම් වලට සාපේක්ෂව බලපුවාම බිට්කොයින් තමයි ඉහළින්ම ඉන්නේ. එහෙම charts එකක් මම දැක්ක සමහර තැන් වල තියෙනවා. ඉතින් ඒ හැම තැනම බිට්කොයින් එක ගොඩක් ලාභදායි ඇසට් එකක් විදිහට මේ වෙද්දි ඔප් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා බිට්කොයින් එක මත තමයි මේ ක්‍රිප්ටෝ මාකට් එක යන්නේ. ඉතින් ඒක නිසා මේ ක්‍රිප්ටෝ ප්‍රතිබර ඉන්ලීගල් ගතිය ඒ කියන්නේ අවිශ්වාස කරන ගතිය සම්පූර්ණයෙන්ම දැන් නැති වෙලා තියෙන්නේ මේ වෙද්දි. මේ ඉදිරියට ලොකු වෙනසක් වෙනවා. දැන් මේ විදිහ මම දන්න හැමෝම බිට්කොයින් එක නේ ඇමරිකාව යන මේ බිට්කොයින් ගන්න දැන් පොරගන මට්ටමක් තියෙන හේතුව බිට්කොයින් වල ඉෂුව කරන්න පුළුවන් මිලියන 20ක ප්‍රමාණයක්. නමුත් මේ විදිහ 18.1 ගානක් දැන් වෙනද පොඩි නිකුත් වෙලා තියෙනවා. උතර තව ඉතුරු වෙලා තියෙන්නේ 1.1 ගානක්. ඉතින් ওই ටිකත් කොහොම හරි එකතු වෙලා කට්ටිය මේ ගණීවි. ඉතින් ඊට පස්සේ මුළු ලෝකෙම බිට්කොයින් ඒ කියන්නේ නැවත buy කරන්න නැති මට්ටමක් වෙනවා. එතකොට එහෙම ආපුවාම බිට්කොයින් වල වටිනාකම නොසිතූ ලෙස සෑහෙන මේ වැඩි වෙයි. ඔව් සමහර prediction දාලා තිනවා. සමහර කියලා තිනවා 110ට යයි කියලා තිනවා. එහෙම එක එක ගණන් දාලා තිනවා. දැන් ඒක බිට්කොයින් එක එහෙම යනවා කියන්නේ අනිත් coin උත් එයත් එක්කම යනවායි කියන්නේ. දැන් මොනවත් බිට්කොයින් ප්‍රශ්යක් වුණොත් කියන්නේ බිට්කොයින් අපි බබාර 16000ට වටුණානේ. ඉතින් වැටෙද්දී අනිත් coin වලත් වැටුණා. ඒ හේතුව තමයි දැන් බිට්කොයින් වලට වැඩිපුරම විශ්වාසය හම්බිලා තියෙන්නේ. අනිත් coin වලට
එහෙම ලොකු විශ්වාසයක් මේ වෙද්දි හම්බ වෙලා නැහැ. දැන් විශ්වාසය කියන්නේ අපි කියන්නේ ඔකට වොලියුම් එක කියලා. වොලියුම් දැන් මොකක් හරි දෙයක පැවැත්ම තියෙන ඒ දේ විශ්වාසය මතනේ. එතකොට Bitcoin එකේ විශ්වාසය වැඩි වෙනවා කියන්නේ අනිත් coin වලත් විශ්වාසය තහවුරු වෙනවා. හරි. දැනට මම කියවනේ ලෝක ජනගහනයෙන් 6% විතර මේක යූස් කරන්න කියලා. දැන් ඉදිරියට කොහොමවත් 130 ප්‍රමා සීමාවට වගේ ආවොත් එහෙම එතකොට individual මේ currencies වෙන වෙනම හැසිරෙන්න ගනී. ඒ කියන්නේ Bitcoin එකේ බලපෑම ලොකුවට අනිත් coin වලට දැනෙන එකක් නැති වෙයි. ඉදිරියට මම කියන්නේ. ඉතින් ඒක නිසා දැන් ගොඩාක් crypto project පටන් අරගෙන තියෙනවා මේ සිද්ධියත් එක්ක. දැන් crypto regulate වෙලා තියෙන්නේ. දැන් කිසිම අවුලක් නැහැ කොහොමවත් මුකුත් නීති දාන්න බෑ. ඉතින් අවුලක් නැහැ. දැන් කට්ටියට නිදහසේ මෙතන ට්‍රේඩ් කරන්න පුළුවන්. බැංක වලින් එහෙම මේ ප්‍රශ්න දාන්න බෑ. ඉතින් මේක ගොඩක්ම මෙතන බෙනිෆිට් එක තියෙන්නේ. දැන් අපි ෂෙයා මාකට් එකක් දැන් ලංකාවේ හැටියට අපි ෂෙයා මාකට් එකේ ගනුදෙනු කරන අය ඉන්නවා නම් එයාලට එයාලා ප්‍රොෆිට් ගන්න ලොකු ගාණක් දාලා. ඒ කියන්නේ මට 150,000 දානකරිට හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හැබැයි ටික කාලයක් බලන් ඉන්න වෙනවා. නමුත් එහෙම නැතුව අපිට මේ ක්‍රිප්ටෝ මාකට් එකට බැලලා Bitcoin කියලා අපි Bitcoin වල ඉන්වෙස්ට් කරනවා නම් අනිවාර්යෙන් ඔය ගන්නවා වගේ සෑහෙන ගුණයකින් අපි ලොකු ගේන් එකක් ගන්නත් පුළුවන්. Bitcoin කියන දේ නැවත අර 16,000 වෙබ් නැයි වගේ තත්යකට ආයේ ඉන්නේ නැහැ. ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන්. මොකද විශාලම හේතුව තමයි මොකද්ද මේක? දැන් එක එක රටවල් වල ඒ කියන්නේ ප්‍රධාන මුදල් ඒකකයක් බවට පත් වෙලා තියෙනවා. මොකද මේක පිළිහරන් තියෙනවා. මේ කට්ටියක විශ්වාසය වැඩි වෙලා තියෙනවා. අන්න ඒක නිසා මේක කවදාවත් ලොකු ප්‍රමාණකින් අඩුවීමක් වෙන්න විදියක් නැහැ. එහෙම වෙන්නේ නැහැ කොහොමත්. ඉතින් මේ කියන්නේ දැන් කෙනෙක් අද දත්තා කියන්නේ Bitcoin අරගෙන රමෝසි ඩම්ප් එක ඒ කියන්නේ ඔක පුල් බෑක් එනවනේ ඔගේ. පුල් බෑක්ස් ආවත් එහෙම ලොකු ඩ්‍රොප් එකක් එන්නේ නැහැ. ඉතින් ඒකෙන් හින්දා මේ ෂෙයා මාකට් එකේ අපි ඇත්තටම දැන් ෂෙයා මාකට් එකේ අපි ඉන්වෙස්ට් කරොත් ඉතින් අපේ ලංකාවේ අපිට විශ්වාසයි කියලා කෙනෙකුට කියන්න පුළුවන්. ඒක හරි. නමුත් ඉතින් Bitcoin වලත් ඒ තත්ත්වම මේ වෙද්දි තියෙනවා. හරි. එන ඉලීගල් කියන්න බෑ. ඉතින් අපි ෂෙයා මාකට් එකේ ගන්න ගේන් එක වගේ 10 ගුණයකටත් එහා ලොකු ගේන් එකක් අපිට මේ Bitcoin වලින් ගන්න පුළුවන්. අපි දාන වැලියු එක වැඩි වෙන අපි ගන්න ගේන් එක වැඩි වෙනවා. හැබැයි කෙටි කාල සීමාවක් තුල. අපි දැන් ෂෙයා මාකට් එකේ දැම්මොත් අපිට ටික කාලයක් බලන් ඉන්න වෙනවා. මොකද දැන් ලංකාවේ තියෙන ආර්ථික මට්ටම, උතුර කම්පැනිස් වල තියෙන කොස්ට් එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඉන්කම් එක අඩු වෙලා තියෙනවා. උතුර එහෙම වුණාම කම්පැනි වල තියෙන ප්‍රොෆිට් එක එන්නෙන් අඩු වෙනවා. එතකොට කොටස් වල මිල පහළ යනවා. මොකද මිලදී ගැනීම අඩු වෙනවා. මිනිසුන් අතේ සල්ලි නැහැ. ඉතින් ඒක හින්දා ෂෙයා මාකට් වල තියෙන වොලියුම් එකත් ගොඩක් දුරට දැන් ක්‍රිප්ටෝ පැත්තට එන්න ඉඩ තියෙවි. දැන් ලංකාවේ මිනිස්සු නම් කොහොමද කියනවා මන් දන්නේ නැහැ. ක්‍රිප්ටෝ ගැන දැනුවත් ඉන්න මිනිස්සු ෂෙයා මාකට් වල ගොඩක් දුරට මේ ට්‍රේඩ් කරන්න නැති වෙන මට්ටමක් තමයි එන්නත් පුළුවන්. හැබැයි මේකට සමහර වෙලාවට පොටස් ට්‍රෙන්ඩ් වලට Bitcoin ඉදිරියට එන්න ඉඩ තියෙනවා. ඒ තුලින් අනිත් තැන් වල තියෙන සල්ලි ඉන්වෙස්ට් කරන සල්ලි Bitcoin වලට එන්නත් පුළුවන්. මේ හැම දෙයකින්ම වෙන්නේ Bitcoin වල ප්‍රයිස් එක එන්න එන්න වැඩි වෙන එක තමයි. හරි. ඉතින් මම ওই දේ කිව්වේ අද මේ අද කරන්න ආපු පාඩමට අමතර දෙයක් මම කිව්වේ. ඉතින් මේ තමයි දන්න අයත් ඇති. ඉතින් මම පොඩ්ඩක් දැනුවත් වෙන්නත් එක්ක තමයි ඒක ගැන කතා කරේ. ඉතින් හරි. මම ඉදිරියට කතා කරමු. දැන් කොහොමද අපි මේකේ ක්‍රිප්ටෝ වලට පොලේ ගනුදෙනු කරනවා නම් අපිට ලොස් නොවි ගේන් එක පමණක් ගන්නවා වගේ කොහොමද කරන්නේ කියන දේවල් මම කතා කරනවා ඉස්සරහට. ඉතින් මේ ගොඩක් අය ඇත්තටම මේ ෆියුචර් ට්‍රේඩ් කරන්න ගියම තමයි ගොඩක් අය ලොස් වෙන්නේ. ඇත්තටම මමත් ලොස් වෙලා තියෙනවා. ඉතින් මේ ඒක හේතුව ඒකටත් හේතුවක් තියෙනවා. ඉතින් ඒව ගැනත් අපි ඉදිරියට කතා කරමු. ඒ කියන්නේ ඒක ලොකු මාතෘකාවක් ඒක පොඩ්ඩක් වැඩි වෙලාවක් කතා කරන්න ඕන දෙයක්. ඒකත් සමහර අය පිළිගන්නේ නැති වෙයි. නමුත් ඉතින් අර හැම දෙයකම තියෙනවා අපි පිළිගන්න අකමැති වුණත් යථාර්ථය කියලා දෙයක්. අන්න ඒ වගේ තමයි. හරි. හරි එහෙනම් අපි අද පාඩමට පොඩ්ඩක් එමු. මම ඔයාලට ඔය ටයිම් කියලා දුන්නනේ කොහොමද ට්‍රෙන්ඩ් ලයින් එකක් අඳින්නේ කියලා. ට්‍රෙන්ඩ් ලයින් කොහොමද අඳින්නේ කියන කේදා කියලා දුන්න නිසා මෙතන පොයින්ට්ස් තුනක්වත් ටච් වෙන්න ඕනේ. ඔයාලා නිකන් ඉන්න ගමන් මෙහෙම ඇඳ ඇඳ බලන්න. දෙයක් නැහැ. මෙහෙම බලපුවාම
පාට ලේස් ඒ කියන්නේ පුරු වෙනවා ඊට පස්සේ. හරි. ඊට පස්සේ පාට මෙතන ගන්නත් පුළුවන්. හරි. මෙතන කාඩ් හරි ට්‍රේඩ් එකට එන්ට මනම් මෙතන ඉඳන් මෙතෙන්ට. සාමාන්‍ය ගේම් එකක් ඉතින්. හරි. ගානක් දානවා ඉතින් ප්‍රොෆිට් එකත් ඒ වගේම වැඩි. මම නම් ඔයාලට කියන්නේ ඔයාලා ට්‍රේඩ් කරන ඕන පුළුවන් තරම් ස්පොට් එකේ ට්‍රේඩ් කරන්න ඒක ගොඩක්ම එතම අවධානම ගොඩක්ම අඩුයි. ඒ වගේම ඔයා ස්පොට් ට්‍රේඩ් කරනවා නම් අනිවාර්යෙන් මම ඒකට වීඩියෝ කරන්න. ඔයාලා කරන්න ඕනේ මුද්ද ප්‍රොජෙක්ට් එක දැන් බිට්කොයින් එකේ කරනවා නම් ඉතින් කිසිම රිස්ක් එකක් ඇත්තෙම නැහැ. බිට්කොයින් කරන්න කියලා තමයි මම කොහොමවත් කියන්නේ. එහෙම නැතුව වෙන කරන මොනාරි කොයින් තියෙනවා නම් මගේ කොයින් ගැන මම කරන්නම් මම ඒකෙන් මම රිසර්ච් කරපු කොයින් ක්‍රම වගේක් තියෙනවා. ඒ කියන්නේ අද තියනක් හොඳ ප්‍රොජෙක්ට්, ඒ කියන්නේ හොඳ කම්පැනිස් තියෙන හොඳ වත්කමක් තියෙන හොඳ අනාගත ෆියුචර් සෝරි අනාගත හොඳ ප්ලෑන්ස් තියෙන ප්‍රොජෙක්ට් වගේ කොයින් වගේක් තියෙනවා මේ මම රිසර්ච් කරපු. ඉතින් ඒ ගැනත් අපි ඉදිරියට කතා කරමු. ඉතින් ඔයාලා මෙන්න මේ විදිහට ඉන්න ගමන් එහෙම ඇඳලා ඇඳලා බලන්න. ඉතින් ඔයාලා සිග්නල් චැනල් වලට ජොයින් වෙලා ට්‍රේඩ් කරනවා නම් ඒක කරගෙන යන්න. හැබැයි මෙන්න මේ වගේ පොඩ්ඩක් බලන්න මෙයා ට්‍රේඩ් එකක් දුන්නා නම් දැන් අපි කිව්ව මෙතනින් කියලා. අපි කිව්ව මේ අදාළ කෙනා ට්‍රේඩ් එක දෙන්නේ මෙතනින්. නේද? ඔයා මෙතනින් බලන්න. දැන් මෙතනින් ඔයාලට පේන මේ ට්‍රේඩ් එක තියෙන්නේ කිය 2016. අද 2024. ඊට පස්සේ ඔයාට මෙයා මේ ට්‍රේඩ් එක දීලා තියෙන්නේ මොකෙන්ද? මෙන්න මේ චැනල් එක බ්‍රේක් වෙද්දි මම චැනල් ගැන තාම කරේ නෑ. තාම කන්ස්ටික් ගැන වාට කරන් තියෙනවා. මෙන්න මෙතනින් තමයි මෙයා මේ මෙතනින් බ්‍රේක් වෙද්දි මේ ට්‍රේඩ් එක දෙන විදිහට තමයි මේ දීලා තියෙන්නේ. හරි. මෙතනින් අරගෙන ඊට පස්සේ ස්ටොප් ලොස් එක මේ අරින් තියලා ට්‍රේඩ් එකේ එන්ට්‍රි එක දෙන්නේ මෙතනින්. ස්ටොප් ලොස් එක මෙතනින්. සහ ට්‍රේඩ් ප්‍රොෆිට් එක අපිට ලැඩර් කරලා තියන්න පුළුවන්. හරි. මම ඒ ලැඩර් කරන විදිය ඉදිරියට කතා කරමු. ලැඩර්ස් වලත් තියෙනවා. දැන් සමහරු ලොස් වෙන ලැඩර් ගන්න අයත් තියෙනවා. මම ඒ ලැඩර් ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම කියන්නේ අපි ට්‍රේඩ් ප්‍රොෆිට් එක විතරක් ලැඩර් කරාම ඇති. හරි. ඒ කියන්නේ දැන් අපිට කියන්න බෑනේ මාකට් කිනේම කොහොම හැසිරෙනවද කියලා අපිට කියන්න බෑ. කිසිම අවස්ථාවක මාකට් එක ඕනකට වඩා විශ්වාස කරන්න එපා. තමන් ට්‍රේඩ් එක ගද්දී විශ්වාසයෙන් ගන්න එක වෙනම දෙයක්. අපි ගන්න ට්‍රේඩ් එකේ ස්ටොප් ලොස් එක පුළුවන් තරම් අඩු වෙන්න ඕනේ. ඒ වගේම ඒ කියන්නේ කියන්න බෑනේ දැන් සමහරු ඉන්නවා මේක ඩඩ කරනවා කිය කිය මෙතන අපි කිව්ව මේ හරි තියෙනවා කියලා මම මේ තියෙන මෙතන සපෝට් රෙසිස්ටන්ස් එකක් තියෙනවානේ. එයාලා කරන්නේ මෙන්න මේ හමු බලන් ඉන්නවා. අපි ට්‍රේඩ් එක ගන්න මෙතන ඉන්නේ. අගමාරි ස්ටොප් ලොස් දාන්නෙත් නැහැ. ඒකත් වැඩි. නේ අපි ට්‍රේඩ් එක ගන්න මෙතන. සෝ මෙතන ඉන්න ගන්න. දැන් මම කියන්නේ මෙතනින් ස්ටොප් ලොස් එක දාන්න කියලා. නෑ සමහරව එහෙම නැහැ. එයා මෙතෙන් දාගෙන ඉන්නවා. මේ හරියට විතර මාකට් එකෙදී එයා කරන්නේ ස්ටොප් ලොස් එක දානවා මේ මෙතෙන්. හරිද? දැන් ස්ටොප් ලොස් එක නේ සෝරි මේ ඇඩ් කරනවා තව. හරිද? අපි ඩොලර් 10ක නම් බයි කරලා තිබ්බේ. එයා තව ඩොලර් 10ක් දානවා මෙන්න මේ හරියට විතර ඉදදී ආයෙ 10ක් දානවා. එතකොට මොකද වෙන්නේ? තව මේකේ මේ ලික්විඩිටි ප්‍රයිස් එක පරලහැට යනවා. හරිද? ඊට පස්සේ ඔහොම එනකන් ඉඳලා මෙතන තියෙන සපෝට් රෙසිස්ටන්ස් එක ආයි. මේ හරි. දැන් මෙතන කියමුකෝ. ඊට පස්සේ එහෙම එයා වැඩි කර කර එනවා. එයා මේ මොකද්ද කරන්නේ? මේ ලොස් එකට යන එකට තමයි එයා මෙතන ඇඩ් කරන්නේ. මම නම් හිතන්නේ ඒක ඇත්තටම හොඳ ප්‍රමයක් කියලා. ඒක හොඳ වෙන්නත් පුළුවන් මම නෑ කියන්නේ. නමුත් ඒක ලොකු රිස්ක් එකක්. කියන්න බෑනේ අපි කරන්නේ මේ කිසි දෙයක් සිද්ධ වෙයි. හරිද? දැන් මේ අපි හැම වෙලේම බලන්න ඕනේ අපේ රිස්ක් එක අඩු කරගන්න. මම කියන්නේ මේ ෆියුචර් සහ මම කියන්නේ මේ ක්‍රිප්ටෝ ෆියුචර් සහ ෆොරෙක්ස් ගැන තමයි මම සහ මේ ඔප්ෂන් ට්‍රේඩින් වල නම් ඉතින් කොහොමද ටයිම් එකට යන්නේ? ඒක නෙවෙයි ෆොරෙක්ස් සහ ෆියුචර් ක්‍රිප්ටෝ ෆියුචර් ට්‍රේඩින් ගැන තමයි මම කතා කරන්නේ මේ. හරි.
ඔයාට පුළුවන් තරම් මේ අඩුම ස්ටොප් ලොස් එකක් දාගන්න. තමයි මේ විදිහට වික් එකක් ගන්න ලොස් වෙන්න පුළුවන්. ඒක කරන්න දෙයක් නැහැ. ඔයාට පොඩි 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 ටොස්ට් ගන්න යන්න. ඔයා ඒක දරන්න බලාගන්න මේ ෆියුචර් කරන්නේ නිකන් නෙවෙයි. කොහොමද ඔයා ෆියුචර් කරනවා නම් ෆොරෙක්ස් කරනවා නම් ඔයා හිතන්න එපා හැමදාම වින් කරයි හැමදාම ප්‍රොෆිට් තියනවා කියන එක නම් හිතන්නම එපා. හරිද? මම ඒක කරන්න ඕන විදිහ කියන්නම් ඉදිරියට. හරියට ට්‍රේඩ් එකක් ගද්දි කොහොමද අවදානම අඩු කරගෙන අඩු ලිවරේජ් පාවිච්චි කරලා ට්‍රේඩ් ගන්න කියලා මම කියලා දෙන්නම්. ඊට කලින් ඔයාලා මේකේ දැනගන්න බෑ මේකේ මූලික දේවල් ටික. ඒක දන්නේ නැතුව ඔය මොනවා කරත් වැඩක් නැහැ. මේ මම කියන්නේ ඔයාලට මෙන්න මෙහෙම ඉන්න ගමන් මම ඔයාලට සාර්ථකන විදිහේ වැඩක් මම කියන්නේ. ඒ කියන්නේ මට සිදුවුණු දේවල් ඔයාලට වෙන්නේ නැති වෙන්න තමයි මම මේ කතා කරන්නේ. හරිද? ඉතින් මේකෙන්ද දැන් මෙන්න මේ විදිහට ඔහොම ඉන්න ගමන් එක දේවල් අඳින්න මේ විදිහට ඇඳ 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 තියන්න. ඒක ලේසි. ඇත්තටම මමත් මුලින් ක්‍රිප්ටෝ විශ්වාස කරපු කෙනෙක් නෙවෙයි. ඇත්තම කතාව. පස්සේ තමයි තේරුම් ගත්තේ ඉතින් මේක තමයි ෆියුචර් එක. මේක අපි කරන්න ඕන දෙයක් කියලා මම තේරුම් ගත්ත පස්සේ ඉතින් මේ හරි මටත් හරි අමාරු වුණා මේක තේරුම් ගන්න මුලින්. ඉතින් මම මේ විදිහට තමයි කරේ. ඉතින් මම කරපු මේකම තමයි මම මේ වාටත් කරන්න කියන්නේ. මොකද මේක වෙනම පැත්තක්නේ. අපි ඉගෙන ගත්ත දේවල් වලට සාපේක්ෂව يعني අතීතේ අපි මෙහෙම වගේ දේවල් ඇත්තටම ඉගෙන ගන්න නැහැනේ. ඊට කලින් එකකින්ද මේ වගේ ඇඳලා 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 මෙහෙම තියාගන්න. දැන් මට ඇත්තටම අද ඕන උනේ මේක ගැන දැනුම අලුත් කරන්න වගේම මේක තව ටිකක් ප්‍රැක්ටිස් කරලා ගියන්නත් ඕන වුණා. ඒ වගේම අර බිට්කොයින් එකේ අපිට වෙච්ච වෙනස ගැන පැහැදිලි කිරීමක් කරන්නත් අවශ්‍ය වුණා. ඉතින් ඒකකින්ද වාල මේවා මේ ඇඳලා ඇඳලම පුරුදු වෙන්න මේවා. අවදාවත් ඒක අපත යන දෙයක් වෙන්නේ. හරිද? දැන් මම ස්පොට් ට්‍රේඩින් ගැන ඒ වගේ ස්පොට් කරන්න හොඳ කොයින්ස් මොනවද? එතකොට මේ මාකට් එකේ තියෙන ඇත්තම රියැලිටි එක මොකද්ද? අන්න ඒ වගේ ගැන ඉදිරියට මම වීඩියෝස් ගොඩක් ගේනවා. ඉතින් මේ ඊට කලින් මට මේ මූලික දේවල් ඔයාලට කියලා දෙන්න ඇත්තටම අවශ්‍යයි. ඉතින් මේකින්ද තමයි මම මේ දැන් මේක පොඩ්ඩක් මතක් කරගන්නත් එක මේක වීඩියෝ එක කරේ. හරි. මම හිතනවා දැන් මේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ට් ගැන ලොකු දෙයක් මම හිතනවා ඔයාලා දැනගන්න ඇති කියලා. එහෙනම් අදට මම නවතිනවා. අපි අලුත් වීඩියෝ එකකින් හමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.